ඔබ සැමටම පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. අද අපි පොල් කොළ වලින් වෙසක් කූඩුවක් හදමු. අද වෙසක් පොය දවසේ. ඒකට ඕන වෙනවා පොල් කොළ, ඒ වගේම බයින්ඩර්, ස්ටේප්ලර් එක, රූලර් එක. මේ විදිහට පොල් කොළේ අඟල් 6 ප්‍රමාණයට. එහෙම නියමිතම ප්‍රමාණයක් නැහැ. මම පාවිච්චි කරපු මම භාවිතා කරපු ක්‍රමයට කියන්නේ අඟල් 6ක විතර කොළ කපා ගන්න. පොල් කොළයකින් පුළුවන් සාමාන්‍යයෙන් මේ විදිහේ කොටස් 3ක් 4ක් විතර කපා ගන්න. කතරෙන් කපන්නත් පහසුයි. මම පෙන්නන්නම් ඉරටුව තියෙන හරිය කපනකොට කොහොමද කපන්නේ කියලා. මේ විදිහට ෆෙල්ට් වගේ මාක පෙන්හිකින් වගේ මාක් කරනවා නම් හොඳයි. පෙන්සිල් එක පෙන් එක පාවිච්චි කරොත් මේ පොල් කොළේ ඉරෙන්න බලනවා. පොල් කොළේ ඉරුණොත් අපේ වැඩේට ඒක අපහසුයි. තුඩ හීනි එකක් භාවිතා කරොත් ඉක්මනින් පොල් කොළේ පළුදු වෙලා ඒක ඉරෙනවා. මේ විදිහට අඟල් 6 කොටස් වලට පොල් කොළේ කපා ගන්න ඕනේ. අපි හදන්න යන්නේ 8 පට්ටමක් නිසා අපිට මේ අඟල් 6 කොටස් 24ක් අවශ්‍ය වෙනවා. මොකද 4ස් කොටු 6ක් හදා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට කතුරෙන් කපලා ඉරටුව තියෙන තැන අතින් චුට්ටක් මෙම හිමි නමන්න. නැමෙනකොට ඉරටුව පොඩක් කැඩෙනවා. ඊට පස්සේ අපිට කතරෙන් පහසුවෙන් වෙන් කරගන්න පුළුවන්. මේකට ඔයගලන්ට ගොක්කොලත් පාවිච්චි කරන්න පුළුවන්. එකම දේ ගොක්කොලේ ඉරටුව මෙච්චර ශක්තිමත් නෑ. එතකොට අපිට අර 4ස් කොටුවක් ගන්න ගියාම චුට්ට අමාරුයි. වැඩිහිටි කෙනෙකුට නම් ඒක පහසුයි. නමුත් පොඩි දරුවන්ට ඒකත් එක්ක වැඩ කරන්න ටිකක් අමාරුයි. ඒකයි මම පොල් කොළ පාවිච්චි කරේ. අනිත් දේ තමා පරිසරයට හානියක් නොවන, පරිසර විනාශයකට නොවන පොලිතින් වලින් බැහැර වෙන්න පුළුවන් මේකේ. මොකද මේ පොල් කොළ නිර්මාණය අපිට මේක දිරාපත් වෙලා යන දෙයක් පරිසරයට මුදා හරින්න පුළුවන්. අපි පුළුවන් තරම් බලන්න ඕන පරිසර හිතකාමී දේවල් අපි වැඩවලට යොදා ගන්න. මේක එකම දේ අපි ස්ටේප්ලර් පින්ස් පාවිච්චි කරන එක විතරයි. මොකද බයින්ඩර් වලින් රඳව ගන්න අමාරුයි. පොල් කොළේ අර මුල හරියේ ඉරටුව ටිකක් තද නිසා මම එතනින් පොඩ්ඩක් කපලා අයින් කරලා තමයි ඉතුරු හරියෙන් ගත්තේ. චුට්ටක් අර ඉරටුව ගොඩාක් ඝනකම් තියෙන හරියේ අපි වැඩි එහෙට මෙහෙට කරන්න ගියොත් ඉරටුවේ පොල් කොළේ පළුදු වෙනවා. පොල් කොළත් ගොඩාක් ඕන වෙන්නේ මේ විදිහට අඟල් 6 පොල් එක පොල් කොළයකින් 3ක් විතර ගන්න පුළුවන්. එතකොට අපේ කෑලි 24ට ගොඩාක් පොල් කොළ ඕන වෙන්නේ නැහැ. පොල් කොළ 6ක් වගේ තමයි ඕන වෙන්නේ. හැබැයි මේකට අමු පොල් කොළ තමයි වඩාත්ම සුදුසු. මොකද වෙලිච්ච එකේ පොල් කොළේ ඉරටු හරික්මනේ නැමින නම්‍ය ශීලිත්‍ය අඩු කැඩිලා යනවා.
ඒ පොල් කුලෙන් නම් මම අඟල් 6 එක කොටස් 4ක් උතර පේමින් කරා. දැන් අපි ඒවා ඒ කොටස් අඟල් 6 කොටස් එන අඟල් 6 කොටස් වලට කපාගත්තු පොල් කුල එකින් එක සම්බන්ධ කරන හැටි ස්ටේප්ලර් එක පාවිච්චි කරලා ඔන්න ඔය විදිහට ජොයින් කරලා 4 කොටු 6ක් හදා ගන්න ඕනේ. අටපට්ටමට එවැනි කොටු 6ක් අවශ්‍යයි. තුනයි හතරයි පහයි හයක් තියෙනවා. දැන් බලමු මේ කොටු හයෙන් හතරක් අපි මේ විදිහට පොල් කොළ වලින් පටි කපලා ලස්සන කරගන්නවා. මේකට උනන් සවකොළ පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මම හිතුවා මේක පොල් කොළ වලින් නිර්මාණය කරන්න. පොල් කොළ වලින්ම කරන්න අපහසු අයට මේකට සවකොළයක් අලවන්නත් පුළුවන්. බයින්ඩර් ගාලා සවකොළේ ඇලවෙනවා. මම පොල් කොළ නිර්මාණය කරන හින්දා මම නම් ස්ටේප්ලර් එකෙන් තමයි මේක රඳවගන්නේ. පොල් කොලයක් දෙකට වගේ කොටස් දෙකකට වෙන් වෙන විදිහට ඒක හරි වෙන් කරලා ඒ වගේ පටි තුනක් පාවිච්චි කරා. පාවිච්චි කරලා හැම කොටුවක්ම අලංකාර කරගන්න. මෙන්න මේ විදිහට කොටුව අලංකාර කරගන්නවා පොල් කොළ වලින්.
පොල්කොළ වලින්ම නිර්මාණය කරනවා නම් අනිවාර්යයෙන්ම ස්ටේපල් වගේ දෙකින් තමයි අපිට රඳව ගන්න පුළුවන්. බයින්ඩර් වලින් ලිස්සන ගතියක් එනවා, රඳව ගන්න බැහැ. සවුකොළේ නම් ඇලවෙනවා. සවුකොළෙනුත් මේක ලස්සනයි. ඇතුළට සවුකොළයක් මේ විදිහට කපලා ඇලෙවුවහම ඒකෙත් ලොකු ලස්සන ආලෝකයක් එනවා. ඒක ලෙහෙසිම ක්‍රමය. මේකට චුට්ටක් අරට වැඩිය මහන්සි වෙන්න ඕනේ. මොකද මේක එකින් එක ස්ටේප්ලර් එකෙන් රඳව ගන්න. මේකට පොඩි ස්ටේප්ලර් පින්ස් පාවිච්චි කරන, පොඩි මැෂින් එකක් පාවිච්චි කරන එක තමයි ලේසි. මොකද මේ ඉඩ ප්‍රමාණය අතරේ අපිට ස්ටේප්ලර් මැෂින් එක දාන්න පුළුවන් වෙන්න ඕනේ. මේ විදිහට පටිම දාන්න ඕනෙත් නැහැ. උගලන්ට වෙන මෝස්තරයක් ගන්නත් පුළුවන්. නමුත් ගොක් මම එක සැරයක් කිව්වා වගේ ගොක්කොල වගේ නෙමෙයි, පොල් පොලිත් එක්ක අපිට ගොඩක් එහෙද මෙහෙට නමන කරන්න බෑ. ඒක හරිත්මනින් ඉරිලා යනවා. ගොක්කොලෙන් නම් නිර්මාණ කරන්න පහසුයි. එනිසා මං හිතුවේ මේ විදිහට පටි වලින් පමණක් මේක නිර්මාණය කරනවා කියලා. ඉරටු අහු වෙන්නේ නැතුව ස්ටේප්ල කරගන්න. ඉරටු අහු වුණොත් ස්ටේප්ලර් එක ගහන අමාරුයි.
තවත් පැහැදිලිව බලාගෙන මම තව එක කෝණේ කොටුවක් සරස ගන්න හැටි කියන්නම්කෝ ඔයගොල්ලන්ට. එතන පොඩ්ඩක් දිග වැඩි නිසා මම ඒක පොඩ්ඩක් ඒ පොල් කොලේ පොඩ්ඩක් කපලා දැම්මා. මේකට අපිට පාවිච්චි කරන්න පුළුවන් අර පිරිත් මණ්ඩප වලට වගේ ලස්සනට කැටයම් කපලා ඒ විදිහට කොලයක් දාන්න පුළුවන්. මේක ටිකක් වෙලාව ගත වෙන්නේ මේ පටි ටික ස්ටේපල් කරගන්න තමයි. නැත්තම් කොටු ටික හදාගන්නත් එක සම්බන්ධ කරලා අටපැට්ටම හදන්න ලොකු කාලයක් අපිට යන්නේ නැහැ. ඒකද මම කලිනුත් කීවා වගේ පොල් කොලේ අර ඉරෙන්න බලන නිසා අපිට කලබලී කරන්න බැහැ මේක.
ඒ වගේම මේ ඇතුලේ අපි අලව රඳවන පටි වලත් ප්‍රමාණය මේ අඟල් 6 ප්‍රමාණයටම තියෙන ඊට වැඩිය වැඩි උනත් අඩු උනත් ගැටලුවක් වෙනවා. මොකද වැඩි උනොත් ඒක නිකන් මෙහෙම ලස්සන්ට හිටින්නේ නැහැ. අඩු උනොත් ඇදින් අදිනකොට පොල් කොලේ ඉරෙන්න බලනවා ස්ටේප්ලර් එකට. අනිවාර්යයෙන්ම මේ විදිහට ඩෙකරේට් කරගන්න. මේ විදිහට නිර්මාණය කරගන්න ඕනේ අපි කොටු 4යි. මොකද අටපට්ටමට කොටු 6ක් ඕනේ වුණාට උඩටයි 8යි දාන දෙක අපි නිර්මාණය කරන්නේ නැහැ. අනිත් දේ තමයි අපිට මම තව දෙයක් කියනනම් අපිට ටිකක් දවස් වැඩිපුර තියාගන්න ඕන නම් මේ පොල් කොලේ නිර්මාණයේ අවසානයේ බයින ටීකට වතුර දාලා මේකේ ආලේප කරොත් මේක ගොඩක් දවසක් තියාගන්න පුළුවන්. ඒක පුංචි රහසක්. බයින්ඩ වලින් අර ඒක පොඩක් තීන්ත ගන්නවා වගේ වතුර ටිකක් මික්ස් කරලා ඒක ආලේප කරපුවම අපිට වැඩි දවසක් මේක වේලිලා මේ යන ගතියේ නවත්තගෙන තියාගන්න පුළුවන්. ඇත්තටම අනිවාර්යෙන්ම ගෙදරක මේ විදිහට අටපට්ටමක් හෝ වෙසක් කූඩුවක් හෝ බකට් එකක් හෝ පුංචි ළමයි ඉන්නවා නම් අනිවාර්යෙන්ම ඒක කරන්න ඕනේ. ඒගොල්ලෝ එතකොට තමා මේවා ඉගෙන ගන්නේ. එතකොට මේ වෙසක් ගැන හරි ඒගොල්ලෝ උනන්දු වෙන්නේ. ඇත්තටම බෞද්ධ සිංහල බෞද්ධ අපි හරි උත්සවශ්‍රීයෙන් සමරන දෙයක් තමයි අපි වෙසක් උත්සවය. එතකොට දැන් අපි පුරුදු වුණාම මේක පුංචි කාලේ ඉඳන් ඒක දන්නවා වෙසක් එකට මේ දේ කරන්න ඕනේ කියන එක. දැන් තමයි මේක ටිකක් පරිස්සමින්ම කරන්න ඕනේ. ඒ කියන්නේ මේ හැම කොටුවකම මුළු දෙක එකට සම්බන්ධ කරලා අපි ස්ටේපල් කර ගන්න ඕනේ. මෙන්න මේ විදිහට හැම කොටුවකම මුළු දෙක සම්බන්ධ කරලා ස්ටේපල් කර ගන්න ඕනේ. අර විදිහට හැම කොටුවකම මුල්ලයි අනිත් මුල්ලයි සම්බන්ධ කරගන්න ඕනේ. දෙපැත්තෙන්ම ස්ටේපල් පින්ස් දෙකක් ගහන්න ඕනේ. මේ විදිහට කොටු 4ක් සම්බන්ධ කරගන්න ඕනේ.
දැන් මේ කොටු තුනක් සම්බන්ධ කරා මේ තමයි හතරවෙනි එක. හිතන ඔයගලන්ට පැහැදිලි ඇති කියලා මේක හරිම ලේසි. අපි අමාරු හරිය දැන් නිර්මාණය කරගෙන අවසන්. ඔය විදිහට සම්බන්ධ කරගෙන දැන් අපි උඩ කොටුවත් යට කොටුවත් රඳවගෙන හදන්නේ. ඒකත් අර විදිහටම ඉස්සලා කොටු ටික සම්බන්ධ කරලා එතකොට අපිට එක එකතු කරන්න පහසුයි. මේ විදිහට හැම කොටුවකම කොටු හතර කොන් හතර මේ ලොකු උඩට එන කොටුවේ සම්බන්ධ කරගන්න තියෙනවා. විදිහට අන දැන් අටපට්ටම නිර්මාණය කරගෙන අවසන්. උඩ කොටසත් යට කොටසත් සම්බන්ධ කරලා ඉවරයි. මේ කොටු ටික සම්බන්ධ කරන එක එක කොටු ටික හදගෙන ඉවර වෙනකොට උගලන්ට කරගන්න ඒ හොඳට අදහස එනවා. දැන් අපි කූඩුවේ ඉතුරු ටික නිර්මාණය කර අවසන් කරමු. ඒ කියන්නේ අපි මේකට රැලි දාන්නේ නේ. රැලිත් මම හිතුවා පොල් කොළම හීනියට ඉරලා රඳවනවායි කියලා. මම වෙන කිසිම දෙයක් භාවිතා නොකර මම උත්සාහ කරේ පොල් කොළ වලින්ම සම්පූර්ණ මේ නිර්මාණය අවසන් කරන්න. මම මේ විදිහට ඩබල් ටේප් එකක රඳව ගත්තා හීනියට පටි ඉරාගත්තු පොල් කොළ. ඊට පස්සේ ඒක අලව ගන්නයි තියෙන්නේ. මොකද ස්ටේපල් පින්ස් ගොඩක් ගහන්නත් බැහැ. එනිසා මේ විදිහේ පහසු ක්‍රමයක් මම පාවිච්චි කරා. මේක තමයි ඇත්තටම ලේසිම පහසුම ක්‍රමය. එහෙම නැත්නම් ඔයාලට ඒ කොටස විතරක් සවුකුළු රැලි කපලා දාන්නත් පුළුවන්. මේ විදිහට ඩබල් ටේප් එකේ ඉස්සලා කොළ ටික අලවගෙන ඊට පස්සේ උගලන්ට අවශ්‍ය ප්‍රමාණයට කපලා අලවන්නයි තියෙන්නේ. ඩබල් ටේප් එකිනුත් රඳව ගන්න හැකියාව තියෙනවා. බයින්ඩ වගේ ලිස්සල යන්නේ නැහැ ඩබල් ටේප් එක පොල් කොලේ. මේ විදිහට මේ ඇත්තටම අටපට්ටමේ
යට කොටස මම උඩට හරවලා උලන්ට පැහැදිලිව පේන්න මේක රඳව ගන්න හැටි පෙන්වන්නේ හැලි ටික.